සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්වන්නේ සදහම් සරණ භාවනා වැඩසටහන් මාලාව සමඟ. මෙම භාවනා වැඩසටහන් මාලාවෙන් අද දින අපේ සමාධි භාවනාව පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ආර්ය මාර්ගයේ සීල, සමාධි, ප්‍රඥා යන ගුණස්කන්ධයන් තුනෙන් සමන්විත වෙන බව අපි වටහා ගන්න ඕනේ. ඒ අනුව ආර්ය මාර්ගයේ වඩන පුද්ගලයා සීලය සම්පූර්ණ කරගෙන සමාධිය වඩාගෙන ඒ සමාධියත් සීලයත් පදනම හැටියට භාවිත කරලා තමයි ප්‍රඥාව උපදවා ගන්න ඕන. අන්නේ ප්‍රඥාවෙන් තමයි ඒ පුද්ගලයාට සංසාරයෙන් විමුක්ත වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සමාධිය කියන එක ඉතාම වැදගත් දෙයක්. සමාධිය ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. එකක් තියෙනවා සමත සමාධිය, අනිත් එක විදර්ශනා සමාධිය. සමත සමාධිය කියලා කියන්නේ සමත භාවනාවෙන් උපයා ගන්නා සමාධිය. සමත භාවනාව නැතුව විදර්ශනා භාවනාවෙන් උපයා ගන්නා සමාධිය විදර්ශනා සමාධියයි. ඒ වගේම සමාධිය තවත් දෙආකාරයකට වර්ග කරනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ තමයි සම්මා සමාධිය සහ මිච්ඡා සමාධිය. සම්මා සමාධිය කියලා කියන්නේ මේ නිවන අරමුණු කරගත්ත බුද්ධ ශ්‍රාවකයා විසින් වඩනද සමාධිය තමයි සම්මා සමාධිය වෙන්නේ. මිච්ඡා සමාධිය විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ. නොයෙකුත් මිත්‍යා ලබ්ධිකයන් විසින් මිත්‍යා අරමුණු ඇතුව වඩන සමාධිය තමයි මිච්ඡා සමාධිය කියලා තියෙන්නේ. ඒ අනුව බෞද්ධයා විසින් වැඩි යුත්තේ සම්මා සමාධියයි. අනේ සම්මා සමාධිය වැඩිම ආකාර විශාල සංඛ්‍යාවට කරන්න පුළුවන්. සමාධි භාවනාව විසුද්ධි මාර්ගයේ වර්ග 40ක කර්මස්ථාන වලින් විස්තර කරනවා. ඒ වගේම විමුක්ති මාර්ගයේ කර්මස්ථාන 38කින් විස්තර කරනවා. ඒ සියලුම කර්මස්ථානයන් මෙන්න මේ ආකාරයෙන් අපිට වර්ග කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි අර්පණාවහ සමාධිය. කියන්නේ අර්පණාවහ සමාධිය කියන්නේ අර්පණා කියන්නේ ධානමය தත්වය. ධානමය தත්වය ලබා දෙන සමාධිය තියෙනවා. එහෙම ඒ වගේම තියෙනවා උපචාර සමාධිය පමණක් ලබා දෙන සමාධිය. උදාහරණයක් ඇරියට ආනාපාන සති භාවනාව අර්පණා தත්වයට දියුණු කරන්න පුළුවන්. නමුත් සමහර භාවනා ක්‍රම විශේෂයෙන්ම අනුස්සති භාවනා ක්‍රම සමාධිය වඩන්න අමාරුයි. උපචාර සමාධියේ ඉහළට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ සමාධියේ නැවත ප්‍රධාන මට්ටම් තුනකට බෙදෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් ලෞකික සමාධිය සහ කාමාවචර සමාධිය සහ රූපාවචර සමාධිය. ඒ අනුව කාමාවචර, රූපාවචර, අරූපාවචර වශයෙන් සමාධිය තුන් ආකාරයකින් බෙදන්න පුළුවන්. අපි දැන් බලමු ඒ කොහොමද කරන්නේ කියලා. ප්‍රධාන වශයෙන් සමාධිය වඩනකොට මෙන්න මේ ආකාරයෙන් වඩන්නේ. එකම නිමිත්තක් දීර්ඝ වශයෙන් නැවත නැවතත් ඇසුරු කිරීමෙන් තමයි සමාධිය වැඩිම කරන්න ඕන. අන්නේ සමාධියට වඩන නිමිත්ත දෙආකාරයි. එකක් බාහිර නිමිත්ත, අනිත් එක අභ්‍යන්තර නිමිත්ත. කැමති කෙනෙකුට බාහිර නිමිත්තක් මත සමාධිය උපයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අභ්‍යන්තර නිමිත්තක් මත උපයා ගන්න පුළුවන්. බුදුන් වහන්සේ දේශනා කරන බාහිර නිමිති මල්, එහෙම නැත්නම් තමන්ට පුළුවන් වර්ණයක්, එහෙම නැත්නම් රෙදි කැබැල්ලක් මත උනා හිත සමාධිගත කරන්න. අභ්‍යන්තර නිමිති කියන්නේ ශරීර අභ්‍යන්තරයෙන් උපයා ගන්න නිමිති. උදාහරණයක් ඇරෙයිද අපිට පුළුවන් අපගේ හුස්ම මත හිත අවධානය යොමු කරන්න. ඒ වගේම බුදුන් වහන්සේ කියනවා ඒ ශරීර අභ්‍යන්තරික ඉන්ද්‍රියන්ගේ වර්ණීය ස්වභාවය ආදී උනත් සමාධියට උපකාරී කරගන්න පුළුවන් කියලා. අන්න ඒ ආකාරයෙන් සමාධිය වැඩිීමේදී සමාධිය මට්ටම් කීපයකින් උපයා ගන්න පුළුවන්. පළවෙනි මට්ටම තමයි භාවනා පරිකර්මය. පරිකර්මය කියලා කියන්නේ භාවනාවට සූදානම් වීම. ගොඩක් අය පරිකර්මය වැදගත් තේරුම් ගන්න තියෙන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා භාවනා පරිකර්මය කියලා කියන්නේ තවත් භාවනා ක්‍රම කීපයක් වඩලා සූදානම් වීම කියලා. ඒක වැරදි. ඒක වරදින්නේ ගොඩක් අය හිතනවා බුද්ධානුස්සතිය ආදී වෙනත් භාවනා ක්‍රම වඩලා අන්නේ පුහුණුවෙන් තවත් භාවනා ක්‍රමයක් වඩන්න ඕන කියලා.
ඒක වැරදි. ඒක හරියට ක්‍රීඩා කීපයක් කළා ඊට පස්සේ පහසු ක්‍රීඩාවක් කරන එක වගේ. අමාරු ක්‍රීඩා කළා ඊට පස්සේ පහසු ක්‍රීඩා කරන වගේ. ඒක වැරදි. එහෙම නෙවෙයි. උස සමාධියට භාවනාවට යෝග්‍ය වෙන කර්මස්ථාන ආරම්භ කිරීම තමයි පරිකර්මය කියලා කියන්නේ. ඒ අනුව උදාහරණයක් ඇරියට යම්කිසි සමත භාවනාවකදී අපි ආරම්භක කෘත්‍යයක් කරනවා නම් අන්න ඒක තමයි පරිකර්මය කියලා. දැන් උදාහරණයක් වශයෙන් හුස්මට හිත එකඟ කරන පුද්ගලයා ඒ හුස්මට හිත එකඟ කරන්න පෙර ඊට ආධාරක වන යම්කිසි දෙයක් කරනවා නම් ඒක තමයි පරිකර්මය. දැන් උදාහරණයක් ඇරියට අපි කසින මණ්ඩලයක් හදාගෙන කසින මණ්ඩලය දිහා බලාගෙන ඒ දෙස නැවත නැවතත් බැලීම පරිකර්මයක්. ඒ පරිකර්මය නිසා හිතේ යම්කිසි සටහනක් ඇති වෙනවා. අනේ සටහනට අපි කියනවා උද්ග්‍රහ නිමිත්ත. අනේ උද්ග්‍රහ නිමිත්ත මත සිත නැවත නැවතත් යොමු කිරීම මගින් නොසලන නිමිත්ත හැදෙනවා. එය ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත මත නැවත නැවතත් සිත යොමු කිරීමෙන් සිත ඒ නිමිත්ත මත ඇලෙන්න ගන්නවා. අන්නේ ඇලෙන අවස්ථාවේදී අපි කියනවා අර්පණාව ඇති වුණයි කියලා. ඒ අර්පණා තත්ත්වයට තමයි ධ්‍යාන කියලා කියන්නේ. අන්නේ ආකාර ධ්‍යාන තියෙනවා පහ. අභිධර්ම ක්‍රමයට, සූත්‍ර පිටක ක්‍රමයට රූපාවචර ධ්‍යාන හතරයි. දැන් අපි බලමු කොහොමද ධ්‍යානයක් ලබන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම භාවනා නිමිත්ත තෝරා ගන්නවා. මේක ඇස කන නාසය දිව සම ආදී ඕනෑම ඉන්ද්‍රියක ගැටෙන දෙයක් වෙන්න පුළුවන්. ඕනෑම ඉන්ද්‍රියක් ආශ්‍රිතව සමාධිය උපයා ගන්න පුළුවන්. ප්‍රධාන කොටම ඇසට ගැටීම සහ ස්පර්ශයෙන් තමයි භාවනා නිමිති වැඩිපුර ලබා ගන්නෙ. ඒ කියන්නේ කසින භාවනාවේදී ප්‍රධාන කොටම ඇසට ගැසීම. නමුත් කලාතුරකින් කසින භාවනාව ස්පර්ශිනු නිමිත ලබා ගන්නවා. ඒ වගේම ආනාපාන සතිය ස්පර්ශින් හෝ දැකීමෙන් යන දෙයාකාරයෙන්ම නිමිත ලබා ගන්න පුළුවන්. ඒ වගේම වායු කසින භාවනා උදාහරණයක් හැටියට ඒක ස්පර්ශිනු නිමිත ලබා ගන්න පුළුවන්, දැකීමෙනුත් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු උදාහරණයක් හැටියට එක්තරා භාවනාවක් වඩන ආකාරය. උදාහරණයක් හැටියට ආනාපාන සති භාවනාව. මෙතනදී තමන් කරන්න පුළුවන් හුස්ම ඇදිල යන ආකාරය එක තැනක් අවධානය යොමු කරගෙන ඉන්න. උදාහරණයක් හැටියට තමන්ගේ හෘදය අසල හිත යොමු කරගෙන ඉදීම. මෙන්න මේ ආකාරයෙන් හිත යොමු කරගෙන ඉන්නකොට ක්‍රමයෙන් හුස්මෙහි ගැටීම දැනෙනවා. අනේ ගැටීම දැනීම ස්පර්ශ නිමිත්තක්. අනේ ස්පර්ශ නිමිත්ත මත නැවත නැවතත් සිත යොමු කිරීමෙන් මේ නිමිත්ත වර්ධනය වෙනවා, නිමිත්ත ස්ථාවර වෙනවා. අන්නේ ස්ථාවර වූ නිමිත්ත මත සිත ඇලවීම තුළින් ධ්‍යාන මට්ටම් ලැබෙනවා. ඒ අනුව අපි බලමු ධ්‍යාන මට්ටම් කොහොමද ලැබෙන්නේ කියලා. පළමුව කරන්නේ විතර්ක විචාර. විතර්ක විචාර කියන්නේ අරමුණට සිත යොමු කළා, අරමුණෙහි සිත බඳවා තැබීම. අන්නේ විතර්ක විචාරය නිසා ප්‍රශ්න අමතක වෙලා, ගැටලු අමතක වෙලා ප්‍රීතියක් ඇති වෙනවා. අන්නේ ප්‍රීතිය අරමුණු වෙලා නැවත කායික සුවයක් ඇති වෙනවා. අන්නේ විතර්ක විචාර ප්‍රීතිය සහ සුඛය යන කරුණු හේතු නිසා සියලුම ප්‍රශ්න අමතක වෙලා, සියලුම බාහිර අරමුණු අමතක වෙලා ඒකාග්‍රතාව නැත්තම් භාවනාමය අරමුණ මත සිත බැඳීම සිදු වෙනවා. අන්න ඒ හේතුවෙන් විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ සහිත පළවෙනි ධ්‍යානය උපදිනවා. ඕකේ ඔයිට වැඩිය අරුමයක් නැහැ. අන්නේ පළවෙනි ධ්‍යානය වශී කරගන්න ඕන. නිරන්තරයෙන් ධ්‍යානයට සමවැදිලා නිරන්තරයෙන් ධ්‍යාන සිහිපත් කරමින් නැගී සිටමින් නැවත නැවතත් ධ්‍යානයට යමින් පළවෙනි ධ්‍යානය ප්‍රගුණ කරගෙන අවසාන ඊළඟට මෙකී විතර්ක විචාර නැති දෙවෙනි ධ්‍යානයට යාමට කැමැත්ත ඇති කරගෙන එහෙම ආවර්ජනය කළා මම විතර්ක විචාර නොමැති දෙවෙනි ධ්‍යානයට යමි කියලා අධිෂ්ඨාන කරගෙන නැවතත් අභ්‍යාසයට යොමු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අභ්‍යාසයට යොමු වෙලා අනුපූර්ව වශයෙන් අභ්‍යාස කරනකොට යම් කිසි හොඳ අවස්ථාවකදී සිත සමාධිගත වෙනවා, ඒකාග්‍ර වෙනවා. නමුත් විතර්ක විචාර හෙවත් අරමුණට සිත නැවත නැවතත් නැංවීමේ ලක්ෂණය නැතුව, ඒ කියන්නේ නිරුත්සාහයෙන්ම සමාධිය ආරක්ෂා වෙනවා. අන්නේ ඒ අවස්ථාව තමයි දෙවෙනි ධ්‍යානෙ. අන්නේ දෙවෙනි ධ්‍යානයේ ඉඳලා නැවතත් දෙවෙනි ධ්‍යානය වශී කරගෙන අන්නේ දෙවෙනි ධ්‍යානයේ සිට නැවතත් භාවනාමය ප්‍රීතිය මට රළුයි,
මට මේ භාවනාව මේ ප්‍රීතිය නැති ධානයකට භාවනාව මේ සුඛය පමණක් ඇති ධානයකට යන්න ඕන කියලා අදිෂ්ඨානය අරගෙන අන්නේ අදිෂ්ඨානයේ පෙරදරිව නැවතත් ඔන්නෝයි කියන කර්මස්ථානයට යමු උනාට පස්සේ තුන්වෙනි ධානයට එනවා. ඒ තුන්වෙනි ධානයේ බොහොම ස්ථාවර එකක්. තුන්වෙනි ධානය බිඳගෙන හතරවෙනි ධානයට යන්න අමාරු තත්ත්වයක් තියෙන නිසා තුන්වෙනි ධානයේ ඉතාම දීර්ඝ කාලයක් ප්‍රගුණ කළා. තුන්වෙනි ධානයේ තියෙන ධානමේ සුඛය රළුයි. මට ඒ වෙනුවට ධානමේ සුඛය නැති උපේක්ෂාව නැති ධානයකට යන්න ඕන කියලා අදිෂ්ඨාන කරන්න ඕන. අනේ අදිෂ්ඨානයේ හේතුකට පිනත් ඒ වගේම රූපාවචර කුසලය බලවත් වීම හේතුකට ගෙන හතරවෙනි ධානයට එනවා. අනේ හතරවෙනි ධානයට ආවට පස්සේ හතරවෙනි ඥානයේ සිට හතරවෙනි ඥානය හැකි තාකුරට වශී කළා උපරිම ආකාරයෙන් වශී කරාට පස්සේ ඊළඟ ධාන වලට අරූපාවචර ධාන වලට යන්න පුළුවන්. නමුත් අරූපාවචර ධාන වලට යන්න පුළුවන් නිමිත්ත ඇහැට පේන ඒ ඇහැට පේන නිමිත්ත උගුල්ලා දමන්න පුළුවන් අවස්ථාවලදී විතරයි. අන්නේ අවස්ථාව ලැබෙන්නේ ආනාපාන සති භාවනාවෙන් සහ කසින භාවනාවෙන් පමණයි. ඇහැට පේන නිමිති උපදින්නේ ඒ නිසා ආනාපාන සති භාවනාවෙන් සහ කසින භාවනාවෙන් පමණයි අරූප ධ්‍යාන වලට යන්න පුළුවන්. ප්‍රධාන කොටම කෙනෙකුට ගැටලුවක් ප්‍රශ්නය තමයි යම්කිසි ධ්‍යානයකට පැමිණියාම කොහොමද මා ඒ ධ්‍යානයේ සිටින්නේද කියලා අඳුරාගන්නේ. අන්න ඒකට බුදුන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ විදියට. කොහොමද පළවෙනි ධ්‍යානේ, පළවෙනි ධ්‍යානයේදී වචන නවතිනෝ, වචන නවතිනෝ, කතාව නවතිනෝ. දෙවෙනි ධ්‍යානයේදී වචී සංඛාර නවතිනෝ, ඒ කියන්නේ වචනයට සිත නැගීම නවතිනෝ. තුන්වෙනි ධ්‍යානයේදී ධ්‍යානමේ ප්‍රීතිය නැති වෙනෝ. හතරවෙනි ධ්‍යානයේදී හොඳට මතක තියාගන්න ඕන හුස්ම නවතිනෝ, හුස්ම දැනෙන්නේම නැහැ. දැනට ඔන්නෝ කරුණු මතක තබා ගන්න ඕන. ඒ වගේම අපි සරල අභ්‍යාසයකින් මේ වගේ කරමු. පළවෙනි අභ්‍යාසය හුස්මට හිත යොමු කිරීම. මේක ඉතාම සරල දෙයක්. භාවනාවට සුදුසු පරිදි කෙලින් වාඩි වෙන්න. එහෙම වාඩි වෙලා පළමුව කඳ සැහැල්ලුවෙන් තබා ගන්න, විජුව තබා ගන්න, ඉදිරිය බලා ගන්න. දැස් පියාගත්තට කමන්නේ. නමුත් දැස් අරගෙන භාවනාව ආරම්භ කිරීමෙන් වඩා හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඒ අනුව දැස් අරගෙන භාවනාව ආරම්භ කරන්න දුර බලාගෙන ඉන්න මොනවත් හිතන්න එපා. හිතන්න නැතුව විනාඩි දෙකක් විතර දුර බලාගෙන ඉඳලා කිසිම දෙයක් හිතන්න නැතුව එහෙම ඉඳලා ඊට පස්සේ අනුක්‍රමයෙන් හෘදය ආසන්නයට හිත යොමු කරන්න. එතකොට ක්‍රමයෙන් හුස්ම ඇදීගෙන යනවා දැනෙනවා. අන්නේ ඇදීගෙන යනවා දැනුණාට පස්සේ නැවත නැවතත් හුස්මට හිත යොමු කරන්න. අන්නේම නැවත නැවතත් යොමු කිරීමේ කාර්ය නිසා අනුක්‍රමයෙන් හිත පහසුවෙන් හුස්මට හිත බැඳිලා යනවා. අන්නේ බැඳිලා ගිහිල්ලා අවසාන වශයෙන් හොඳටම හුස්මට හිත බැඳුණාට පස්සේ ඇස් දෙක පියාගෙන හුස්මට හිත බැඳ ගන්න. අන්නේ අවස්ථාවේදී එකපාරටම එක්තරා හොඳ අවස්ථාවකදී ලෑල්ලකට ඇණයක් ගැහුවා වගේ හිත භාවනාමය අරමුණේ සිර වෙනවා. අන්නේ අවස්ථාව තමයි ප්‍රථම ධානය. කලබල වෙන්න එපා. ප්‍රථම ධානයට ආවයි කියලා ලොකු කලබලයක් ඇති කරගන්න එපා. නැවත නැවතත් ඒ தත්ත්වය ප්‍රගුණ කරන්න හැකිතාක් ධානමය தත්වයේ ඉන්න දිනපතාම අභ්‍යාසය කරන්න. ඒ වගේම නැවත නැවතත් අභ්‍යාස කරන්න. ඒ වගේම තමන්ට ඇති වෙන ගැටලු ගැන සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න. මෙන්න මේ ආකාරයට ඉතා පහසුවෙන් ධ්‍යාන සම්පත් වලට එන්න පුළුවන්. මේ ධ්‍යාන සම්පත් වලට ඇවිල්ලා ධ්‍යාන පිළිහින් නැතු යම්කිසි පුද්ගලයෙක් මරණයටපත් වුණොත් අනිවාර්යයෙන්ම එම තැනත්තා බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ප්‍රථම ධ්‍යාන භූමිය, ප්‍රථම ධ්‍යාන භූමි තුනයි. ප්‍රථම ධ්‍යාන යහීන මධ්‍යම හා ප්‍රණීත වශයෙන් ප්‍රගුණ කරන අය ඒ අදාළ භූමීන්ට යනවා. ඒවයි ආයුෂ බොහොම වැඩි. ඒ වගේම මතක තබා ගත යුතු දෙයක් තමයි යම්කිසි බෞද්ධයෙක් ධර්ම මාර්ගය ප්‍රගුණ කරමින් මාර්ගඵල සංඛ්‍යාත නිවනට යොමු වෙන්න උත්සාහ කරමින් සිටියදී ධ්‍යාන ලැබලා මාර්ගඵල නොමැතිව කළුරිය කළා බ්‍රහ්ම ලෝකයේ උප්පත්ති ලැබුවොත් එම තැනත්තා බ්‍රහ්ම ලෝකයේදී මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා කවුරු මේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන උදව් වෙලා ධ්‍යාන මාර්ගය වඩන්න. ගොඩක් අය වැරදි මතවාදවල ඉන්නවා. මේවා හින්දු ආගමේ
තියෙන දේවල් කියලා මම අභියෝග කරනවා. හින්දු ආගමේ තියෙන සියලුම භාවනා ක්‍රම, ප්‍රධානම භාවනා ක්‍රම සියල්ල ගත්තේ ත්‍රිපිටක ධර්මයේ. ඒ බව ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා නොමග යමින් වලට අහුවෙන්න එපා, රැවටීම් වලට අහුවෙන්න එපා. ත්‍රිපිටකේ ඉතාම පැහැදිලිව දැක්කින අභ්‍යාස තමයි මේ ඉදිරිපත් කරේ.